මේ වෙලාවේ මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ මං මේ ඉන්න ගෙදර මම 2009 ආවේ තාමත් මේ ගෙදර තමයි වැඩ කරන්නේ ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා මම දැනට මාස 6යි ඉස්සර හොඳට කණ්ඩ බොණ්ඩ හැමදේම ගෙදර තිබුණා මේ මාස 6ට මම විතරක් නෙවෙයි ළමයිට පවා කණ්ඩ තිබුණ නැහැ මේ ගෙදර මිනිහා බඩු මුට්ටු ගේන්නේ හරි ඉස්සර වගේ නෙමෙයි හරි ලෝබයි මේ ළමයි ලොකු වුණාට පස්සේ ගොඩක් මේ මිනිහා සල්ලි වියදම් කරන්න කැමති නැහැ ගොඩක් දුරට මම කෑවේ මගේ සල්ලි වලට මේ මාස 6ේදී මේ ගෙදර අයගෙන් කියලා ගත්තනම් මම මේ හාල් ටිකක් අරන් බත් තියාගත්ත එක විතරයි මගේ සල්ලි වලට මං කෑවේ ඒත් කොහොම හරි මම මගේ අවුරුද්දෙක් ගත කරලා මං ලංකාවට යනවා කියලා හිටියේ නමුත් මේ තේ ටිකක්වත් පොණ්ඩ තේ කුඩු තිබුණේ සීනි තිබුණේ පිටි ටිකක්වත් තිබුණේ කිරි එකක්වත් හදාගන්න ඉතින් ඊට පස්සේ මං හවස මිනිහා ගෙද පාතට ආවට පස්සේ මේ ලොකු ළමයට තේ ඉල්ලුවා තේ ඉල්ලනකොට මම කිව්වා තේ හදන්න තේ කුඩුත් නැහැ පිටිකිරිත් නැහැ සීනිත් නැහැ මං කොහොමද හදන්නේ කියලා ඊට පස්සේ මට ඉස්සරින් ඒ කෙල්ල තමයි කිව්වේ තාත්තා මේ උස්සිය කිසිම දෙයක් නැහැ තේ ටිකක් බොණ්ඩ මේ තේ කුඩු ටිකක්වත් සීනි ටිකක්වත් කිරි පිටි ටිකක්වත් මේ කිසිම දෙයක් නැහැ මේ ඇයි ඔයා බඩු ගෙනල්ලා දාන්නේ කියලා ඊට පස්සේ කුස්සියට ඇවිල්ලා මගෙන් ඇහුවා මේ මොනවද කියන්නේ කියලා මං කිව්වා යාට තේ බොණ්ඩ තේ ඉල්ලනවා තේ හදන් තේ කුඩුත් නැහැ සීනිත් නැහැ පිටිත් නැහැ මේ ෆ්‍රිජ් එකේ මෙලෝ දෙයක් නැහැ කන්න කියලා ඊට පස්සේ මොකුත් කිව්වේ නැහැ කිව්වේ නැතුව මේ ගියා ගිහින් ඇවිල්ලා කිව්වා මගේ මාසේ පඩිය දෙන්නේ කිව්වා මගේ මාසේ පඩියට බඩු ගෙනල්ලා දානවා කිව්වා මම එයාට කියපුම දේ තමයි අවුරුදු 16ක් වැඩ කරපු මගේ පඩියට බඩු ගෙනත් දෙන්න දාන්න හදන්නේ ඇයි ඔයා කැමති නම් මගේ පඩියට බඩු ගෙනල්ලා දාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ මේ මගේ ළමයි නෙමෙයි කන්නේ උඹේ ළමයි කන්නේ මේ කියලා ඊට පස්සේ ගෑණිට කෝල් කරලා ගෑණිට එන්න කිව්වා ඊට පස්සේ කාමරෙට ගිහිල්ලා ගෑණි මට කතා කරා එන්න කියලා එයි කියලා ඊට පස්සේ කිව්වා මිනිහා මේ පාස්පෝර්ට් එකයි මගේ බතාගගා ඉල්ලනවා කියලා මං ඊට පස්සේ දුන්නා දුන්නට පස්සේ කිව්වා මගේ බඩු ලැහැත්ති කරගන්න කියලා ටිකට් එක හදලා ගේනවා කියලා ඊට පස්සේ ඉතින් ඊයේ හදලා තියෙනකෝ අද හදලා තියෙනවා කියලා එහෙම එහෙම කී කිය ඉඳලා දැන් හවස කිව්වා මට ටිකට් එක හදලා තියෙන්නේ යන්න ලැහැත්ති වෙන්න කියලා මං කිව්වා අවුලක් නැහැ මං අවුරුදු 16ක් උඹලගා වැඩ කරා මට කිසිම දෙයක් උඹලගෙන් කියලා ලැබුණේ කිසි ප්‍රශ්නයක් නැහැ මට ටිකට් එක දෙන්න යන්න කියලා ටිකට් එක හදලා තියෙන්නේ කිව්වා තාම ටිකට් එක දුන්නේ නැහැ දිනයක් කිව්වෙත් නැහැ මේ ඉතින් මොනා කරන්න දෙයාලුවන නේද අපි ඉතින් හැම දෙයක්ම දරාගෙන ඉන්නේ දැන් ඉතින් හිත හදාගෙන ඉන්නේ යන්න බඩු කියන්න මම මාස 6ට මම බඩු මොනවා ගත්තේ නැහැ මම ඒත් ලංකාවෙන් ගෙනාව මගේ ඇඳුම් ටික විතරයි තියෙන්නේ යනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේ වගේ තෙරසන්න මේ වගේ බල්ලෝ මේ විදිය වැඩ කරයි කියලා මම කවදාවත් හීනකින්වත් හිතුවේ නැහැ හැබැයි ගෑණි ළමයිනුයි තාමත් අඬනවා කෙල්ල දෙන්නෙක් ඉන්නවා කන්නේ නැ මේ අඬනවා මේ ඉතින් එයාලා කිව්වා මිනිහට කිව්වට ඉතින් ඒ මිනිහා කියන දෙයක් අහන්නේ හරි නපුරුයි අයියට ගැහුවා එතකොට අම්මට ගහලා තියෙනවා අක්කලා දෙන්නෙකුට ගැහුවා මේ මම මේ ආපු මේ ගෙදර මිනිහා එක දවසක් අර සීතලට එළියට ගිහිල්ලා එහි ඉඳලා ගෙවල් වලට රණ්ඩු වෙලා මේ ලොකු අක්කට ගහලා ඊට පස්සේ මේ පිහි අරගෙන එළෙව්වා අයින්ද ඒ ගෑණි මේ ඊට පස්සේ දොර වහගෙන තමයි ඒ ගෑණි ජීවිතේ බේරගත්තේ ඊට පස්සේ මේකට තරහ ඌලගන්න බැරුව මේ දොරට ගහලා 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 දොර සම්පූර්ණම පිහියෙන් ඇනලා ඇනලා හිල් කෙරුවා ඉතින් ඒ වගේ මිනිහෙක් ඉන්න ගෙදරක මම ජීවත් උනේ ළමයෙකුට ගැව්වේ දැන්නේ නෑ මගේ දරුවෝ වගේ මම මේ ළමයි හැදුවේ කණ්ඩාඩු පාඩු වෙනකොට මගේ සල්ලි වලට මං ගෙනත් දුන්නා
ඒ කොච්චර කරලත් මෙයාලට පොඩ්ඩ බර දෙන්න බෑ. නමුත් මම වරදක් කරේ නෑ. මම කුස්සියේ බඩු නෑ කියන එක විතරයි ඒ මිනිහට මං කිව්වේ. ඒ කියපු එකට මට ටිකට් එක හැදුවේ. මම ඊයේ වීඩියෝ එකක් දැම්මා. ගෙදර මිනිහට කුස්සියේ බඩු නෑ ගෙනල්ලා දෙන්න කිව්වට පස්සේ එයා කිව්වා මගේ පඩියට මේ බඩු ගෙනල්ලා දෙන්න කියලා. ඒක විතර ඒ ටිකට් මේ මිනිහා මට ටිකට් එක හද තියෙන්නේ යන්න. දැන් කියනවා ගෑණි කියනවා කිසිම වැඩකාරියෙකුට මේ කියන්න එපාලු ගෙදර කන්න නෑ ගෙදර බඩු ගෙනල්ලා දෙන්න කිව්වට පස්සේ මේ ටිකට් එක හැදුවේ කියලා මේ ළඟ ඉන්න කිසිම වැඩකාරියෙකුට කියන්න එපාලු. එයා එහෙම කියන්නේ ඇයි දන්නවද? දැන් මං ගියාම එයාට වැඩකාරියෙක් අය ගන්න බෑනේ. මොකද ළඟ පහත වැඩකාරියෝ ඒ ප්‍රශ්නේ දන්න නිසා එන වැඩකාරිට කියයි කියන බයට මට කියනවා කාටවත් කියන්න එපාලු. මේ වැඩකාරයොන්ට හොඳද මොංගි තියෙන කපටිකම බලන්නකෝ කපටිකම බලන්නකෝ. දැන් අද උදේ නැගිටලා මං අල්ලපු ගෙදරින් තේ ටිකක් බිව්වේ තවවත් මුන් සීනි තේ කොළ ටික. ඇත්තටම අපේ ජීවිතේ බැගෙන අපි මව්බිමට යන්නේ අපේ ඇඟට සැපයි. මොකද මුන් විශ්වාස කරලා අපි හිටියොත් එහෙම අපේ ජීවිතේට මේ මොනව කරයිද කියන්න දන්නේ. අවුරුදු 16ක් හිටපු මට මේ වගේ දෙයක් කරා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුද්දක් දෙකක් මාස ගණක් ඉන්න වැඩකාරයෙකුට සාමාන්‍ය මෙව මොනව කරයිද? කුස්සියේ බඩු නැ කියපු එකට මේ ඔහම දෙයක් කරා කියන්නේ ඇත්තටම සමහර විශ්වාස කරන්නේ නැහැ මේක. හොඳද? සමහර විශ්වාස කරන්නේ නැහැ. මෙහෙම බඩු නැ කිව්වට පස්සේ මට ටිකට් එක හැදුවා කිව්වට පස්සේ විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු 16ක් වැඩ කරපු මම විතරයි මේක කරත් මගේ දරුවෝ මං කියලා නෑ මං විඳ දුක කියන්නේ ගැහුවේ බැන්නේ හිරිහර ඒ කිසි දෙයක් නෙමෙයි කෑමෙන් පඩිය විතරයි මට දුන්නේ ඇඳ ගන්න සබන් කෑල්ලක් ලංකාවට යනකොට ටොප් චොකලට් ටිකක් ඉතින් ඔයාලත් මේ කතාව අහන්න ඇති ඉතින් මේ කතාවේ හැටියට ඉතින් අවුරුදු 16ක් වැඩ කරපු කෙනාව එක වචනයක් නිසා ටිකට් එක දාලා ලංකාවට යන්න තරම් තැලි තීරණයක් ගන්න හේතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වැඩ ගෙදරක වැඩ කරන ගෘහ සේවකයෙක් හෝ සේවිකාවක් වෙන්න පුළුවන් සේවකයෙක් වෙන්න පුළුවන් රියදුරෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔය හැමෝම කල්පනාවෙන් මොකද අවස්ථානුකූලව කතා කරන්න තමාගේ හිතුමතයට කතා කරන්න ගිහිල්ලා සමහරට ඒ වෙලාවට කේන්ති ගිහිල්ලා හිටපු වෙලාවක් වුණොත් මේ වගේ දැඩි තීරණවලට වාජනය වෙන්න පුළුවන්. ඉතින් කොහොමුණත් ඉතින් ලංකාවට යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමුණත් ඉතින් අර හිතට දුකා තියෙන්නේ හිටිකමම්ම යන්න වෙන එක ගැන. නමුත් ඉතින් ජීවිතේට කරදරයක් නැතුව ඇයට යන්න හම් වෙන එකත් ලොකු දෙයක් කියලා තමයි ඈත් කියන්නේ. ඉතින් ඒක නිසා බලන ඔයාලත් පරිස්සමෙන්. මොකද මේ තමන් කතා කරන වචනයක් වුණත් තමන්ට අවාසි වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඉල්ලන ලන්ත ලොක්ස් නන්දම.